नमस्कार देवा बुधुर्वनट समदा बुधुइमि शरणयामि। नमस्कार देवादम रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संग रुवनत समदा मा संग शरणयामि। नमस्कार वेवा तुन रुवनत समदा ति सारण शरणयामि। यमिक्लोये सुपत्मूनं एम बुधुइमि शरणगियो। यमिक्लोये सुपत्मूनं एम सदहं शरणगियो। यमिक्लोये सुपत्नूनं एम मा संग शरणगियो। यमिक्लोये सुपत्नूनं एम ति सारण शरणगियो। यमिक्वनाहि दुख ने सुनम एम बुधुइमि शरणगियो। यमिक्वनाहि दुख ने सुनम एम सदहं शरणगियो। यमिक्वनाहि दुख ने सुनम एम मा संग शरणगियो। यमिक्वनाहि दुख ने सुनम एम ति सारण शरणगियो। सौ सत बुधुइमि शरण गोसिन सैम दुखिन मिधि सुपत् सौ सत सदम शरण गोसिन सैम दुखिन मिधि सुपत्वा। सौ सत मासंग शरण गोसिन सैम दुखिन मिधि सुपत्वा। सौ सत तिसारण शरण गोसिन सैम दुखिन मिधि सुपत्वा। साधु साधु साधु। एवं अचिंतिया बुद्धा बुद्ध गुणा अचिंतिया अचिंत्ये सुपसन्नानां विपाको होति अचिंत्ये। तिट्टन्ते परिनिब्बुते चापि समे चित्ते समं फलं चेतो पसाद हेतु मे सत्ता गच्छन्ति सुगतिं। साधु क्या पिंगवत्नि भाग्यवत् बुदुरजानन् वहन्से वेनुवेन् इलोतुर बुदुभव पिनिस पिहिट विवदाल पिटदी वदाल उतुम जय श्री महाबोधि वहन्से सिहि करगनिमिन् सारा संकल्प लक्ष्य तुलो पहल विवताल तन्नंकर दीपंकर मेदंकर सरणंकर आदि वो लोतुरा बुदुरजानन वहन्सेला विसी अट नमक सिहिपत करगनिमिन् मे संध्या भागे मे उतुम राहत भूमि बोम अलवियोग तैंपत वेला सिहि करगन तीयेन्ने जीवितेट सेनसिरि लबा देन ससर गमन सुवपत् कर देन अमा मह निवान सुव सलसा देंट समत्वन विधिये तवत् पिंकमक् करगन्न अद अपिट वासनाव लेबुणा किला साधु किला सतुटु वेन। ए सदहा
අපට මේ වර්ෂයේ කටින පින්කම මුල් වුණා හේතු වුණා කෙසේ නමුත් කවර හේතුවකින් හරි අපට සිත පහදවා ගන්න ලැබුණා නම් පහදවාගත් සිතින් කතා කරන්න ලැබුණා නම් පහදවාගත් සිතින් ක්‍රියා කරන්න ලැබුණා නම් අනාගත සසර ගමනේ මෙතෙන් පටන් සුව විඳින්න හේතුවක් සැප විඳින්න හේතුවක් මෙලොව සැප පරලොව සැප සහ අමා මහ නිවන් සුව කියන සැප සර තිවර්ග සම්පත් ලබා දෙන්න සමත් දෙයක් තමයි මේ පින් කියලා කියන්නේ සුකස්සේතං අදි වචන යදිදං පුඤ්ඤ සැපේට කියන තවත් නමක් තියෙනවා සැපේට කියන තවත් නමක් තියෙනවා සමාන වචනයක් තියෙනවා ඒ තමයි සුඛං නැත්තම් සැප පුඤ්ඤං සැප ලබා දෙන අර්ථයෙන් පින කියලා කියනවා නිසා මම මේ දේශනා කරන මමත් අනිකුත් ස්වාමීන් වහන්සේලාත් මේ දායක පින්වත්තුන් හැම දෙනාමත් සියලු ලෝක සත්ත්වයන් හැමෝම කැමති සැප ලබන්න නමුත් ලෝක සත්‍ය සැප ලබන ප්‍රතිපදාව දන්නේ නැහැ ඒ නිසා සැප ලැබේවා කියලා දුක ලැබෙන ප්‍රතිපදාවේ යෙදෙනවා නමුත් අද මේ අපි කරන්නේ සැප ලබන්න සුදුසු ප්‍රතිපදාවකයි අද මේ අපි හැසිරෙන්න හදන්නේ ඒවං අචින්තිය බුද්ධ මෙසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අචින්තනීයයි සිතකින් සිතා නිම කළ නොහැකි බුද්ධ ගුණ අචින්තිය බුදුරජාණන් වහන්සේලා ගැන හිතන්න බෑ හිතා නිම කරන්න බෑ ඒ බුදු ගුණ අරහන් සම්මා සම්බුද්ධ ආදි වශයෙන් වචන නමයකින් කිව්වත් ඒ බුදු ගුණ අනන්තයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝතුරා බුදු වෙච්ච දවස ඉඳගෙන පිරිනිවන් පාන මොහොත දක්වා වෙන කිසිම දෙයක් දේශනා නොකොට බුදු ගුණ පමණක්ම දේශනා කළත් ඒ බුදු ගුණ අවසන් නොවීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒ තරම් අචින්තනීයයි ඒ නිසා අපිට ගෝචර නැහැ සිහි කරගන්න අමාරුයි අපි බුදුරජාණන් වහන්සේ අපට සාස්ෘත්වයේ තලකා පනවා වදාළ මේ ශ්‍රී සද්ධර්මයකින් එක කියවනකොට අපට මේ බුදුරජාණන් වහන්සේ ගුණ යම් තාක් වැටහෙනවා මේ ධර්මය අහන වෙලාවට අපට බුදු ගුණ සිහි වෙනවා මේ බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්පලක්ෂ ගණන් පාරමී පුරලා එස් ඉස් මස්ලේ අමුදරු රාජ දන් දීලා අප වෙනුවෙන් පාරමී පිරු නිසා නෙවද මේ ශ්‍රී සද්ධර්මය අපිට අහන්න ලැබෙන්නේ කියවන ලැබෙන්නේ ඒ අනුව පැහැදිලිව පිරිසිදුව මේ නිවන් මඟ යන්න ලැබෙන්නේ ඒ නිසා අපට බුදු ගුණ වැටහෙනවා ඒකට කියන අවබෝධයෙන් භාග්‍යතුන් වහන්සේ ගැන දැනගන්නවා කියන දේශනාවෙන් දේශනාවට බුදුරජාණන් වහන්සේ අපට මැවෙනවා මොකද තථාගතයන් වහන්සේ වෙනුවෙන් අද වැඩ සිටින්නේ මේ උතුම් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයමයි සත්‍ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ 84000ක් ධර්මස්කන්ධය තුල 84000ක් ශාස්ත්‍රුන් වහන්සේලා වැඩ සිටිනවා එසේ වැඩ සිටින මේ ශාස්ත්‍රුන් වහන්සේලායි අද අපට පිට වෙන්නේ ඒ ධර්මයේ කියවමින් ශ්‍රවණය කරමින් මේ බුදුරජාණන් වහන්සේමය කියන එක අපි විශ්වාස කරන්න ඕනේ. යමහා මහා පෙළහැර දැක්වීමේදී, දේවරෝහණ පූජාවේදී, කංගාරෝහණ පූජාවේදී මතුවලා පුබුදු ගුණ සීකර කර බලන්න. මේ ලෝකෙ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දක්වන්න පුළුවන් ප්‍රාතිහාරයක් තමයි මේ යමහා මහා පෙළහැර කියන්නේ. තව කිසිම කෙනෙකුට පවත්වන්න බෑ. ලෝතුරා බුදු බවට පත් වෙලා ටික දවසක් යනකොට සුද්ධෝදන මහ රජතුමාට ආරංචි වුණා මගේ පුතණුවන් ලෝතුරා බුදු වෙලා දැන් රජගහ නුවර වැඩ ඉන්නවය බිම්බිසාර මහ රජතුමා වේළුවනාරාමයේත් පූජා කරලය දහස් ගණන් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මේ ලෝකෙට දහම් දෙසනවාය කියලා හරියට තමන්ගේ අම්මා තාත්තා බඩගින්නේ ඉද්දී ලෝකෙට කන්න දෙනවා වගේ මගේ බුදු පුතණුවන් අපට දහමක් නොදෙසා ලෝකෙට දහම් දෙසනවාය කියන අදහස මේ තාත්තට ඇති වුණා. ඒ සුදෝන් මහරජතුමා වයසයි ගොඩක්. එතුමා ඒ නිසා පණිවිඩ කරු වාර 10කදී යව්වා දහස බැගින්. නමුත් ඒ කිසිම පණිවිඩ කරුවෙක් මේ පණිවිඩේ කියා දුන්නේ නැහැ.
ඒ සෑම දෙනා වහන්සේම ඒ පිරිසම බණ ඇහුවා රහත් වුණා පැවිදි වුණා නව දහසක් පිරිස පිළිවෙලින් රහත් වුණා වාර 9කදී රහතන් වහන්සේලගේ ස්වභාවය උපේක්ෂක වෙනවා රහත් ඵලයෙන් පස්සේ ඒ වගේම උන්වහන්සේලට පෙනුණා මේක සුසු කාලය නෙවෙයි කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ උපන් දවසේම ඉපදුණු ඇමති කෙනෙක් හිටියා ඒ කාලුදාය ඇමතිතුමා එතුමා බොහොම විශ්වාසවන්තයි පුතුණුවනි ඔබවත් මගේ අදහස ඉටු කරන්න මගේ බුදු පුතුණුවන් මෙහි වඩමවා දෙන්න කියලා ආරාධනා කළා ඒ වෙලාවේ ප්‍රතිඥාවක් ගත්ත පැවිදි වෙන්න අවසර දෙනවා නම් මම මේ කාර්ය කරලා දෙන්නම් ඔබ පැවිදි වී හෝ නොවි මට මගේ පුතුණුවන් දක්වාලන්ට කියලා ආරාධනා කළා ඒ වෙලාවේ දහසක් පිරිවරෙක යොදුන් 60ක් ගවාගෙන මේ පිරිසක් ගිහින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දෙසූ ධර්මය අහලා රහත් වෙලා ඒ දහසක් පිරිස පැවිදි වුණා ගිම්හාණය ගෙවිලා වස්සානය වසන්ත කාලයේ උදා වෙනකොට වසන්ත කාලය කියලා කියන්නේ මාර්තු මැදින් පෝය අවසන් වෙන කාලෙ මැදින් පෝය පටන් ගන්න කාලේ ඒ වෙලාව වෙනකොට ගස්වල දළු දාලා මල් පිපිලා හරි ලස්සනයි අනේ මොහොතම ඒ වෙලාවම බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින්න සමයයි කියලා කාලුදායි මහරහතන් වහන්සේ හිතුවා හිතල ගාථා සමෝහයකින් මේ මාර්ග වර්ණනාව කළා කොළ හැලී ගිය පුගස් වල දළු දාලා රතු පාට මල් පිපිලා යායට මල් පිපිලා බොහොම හැඩට තියෙනවා තන කොළ වෙවිලා කොළ පාට නිල් පාටට මේ මාවත් දිස් වෙනවා ඉතින් සුගතයන් වහන්සේ කිඹුල්වත් පුර වැසියන් දකින්න මේ කාලයයි මග දෙපස වන්දනා කරන ජනතාවට සදහැසිත ඇති කර කර බුදුරජාණන් වහන්සේ මේ මග දිගේ වැඩම කරවන සීක්වා කියලා ආරාධනා කළා ඒ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ එමණ කාලුදායි 20000ක් රහතන් වහන්සේලට මතක් කරන්ද ඥාතිඳු සංග්‍රහ කළ යුතුයි ගමනට සූදානම් වෙමු. ඒ සියලු රහතන් වහන්සේලා බිම ඉදගෙන සිවුරු පොරවා නැතුව අහසට පැන නැගලා අහස ඉදගෙන සිවුරු පොරවාගෙන තියෙනවා. එසේ සිවුරු පොරවාගෙන සිංහ රාජයේ පිරිවරා ගන්න සිංහ පෝතකයන් පිරිසක් මෙන්ද ඇත රාජයේ පිරිවරා ගන්න ඇතරංචුවක් මෙන්ද පාංශු කුල සිවුරු දරාගෙන බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන වේලියට 20000ක් රහතන් වහන්සේලා මග දිගේ වැඩම කළා. මේ යොදුන් 60ක් දුර එක දවසකට යොදුන බැගින් බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහයට වැඩම කළේ අහසින් නෙවෙයි. එරදීෙන් නෙවෙයි. පාගමණින්මයි. ඒනු පෙන්නුවේ පියතුමාට ඥාතීන්ට සැලකීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ ලොවට ආදර්ශ වශයෙන් මේ ඥාති සංග්‍රහයට වැඩම කරන බව දෙවියන් සහිත ලෝකයාටම ප්‍රකට වේවා කියන අදහසින් ඒ ගම් නියම් වල මිනිස්සු සදහැතියන් මග දෙපස රැස්සලා භාග්‍යතුන් වහන්සේටත් 20000ක් මහා සංඝ රත්නයටත් දාන පූජා කළා වන්දනා කළා ධර්මය ඇහුවා සිත පහදවා ගත්තා ඒ ගමන ආරම්භ වුණ දවසේම කාලුදායි මහරහතන් වහන්සේ අහසින් කිඹුල්වත් පුරයට වැඩම කරලා රජතුමාගේ මාලිගාවට සැපත් වුණා සපත් ඒ පිරිසට ගෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තිස්සක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළමින් ව්‍යාම ප්‍රභාවෙන් සද්වර්ණ ඝන බුදුරැස් මාලා විහිදුවමින් තබන තබන පය නෙළුම් මල් පිපෙමින් ඒ අසිරිමත් බුදු ගමනින් දැන් ඔබතුමා බලන්න මේ වැඩම කරන අය ගමන ආරම්භ කළ අය කියලා සාදුනාල් දෙමින් මේ සුදෝන රජතුමා රජ පිරිසත් පිළිගත්තා බුදු ගුණ කියා දුන්නා සිත පැහැදෙව්වා නවත පින්ඩපාති පිළිගන්නවා වැඩම කරන්න ලෑස්ති වුණා කිව්ව නෑ ස්වාමිනේ ඔබ වහන්සේ මේක වළඳන් එදා ගිහි ගෙයි වාසය කරන කාලේ වළඳල පුරුදු මේ සුවඳ සැල් සහලෙන් බත් වියලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න යයි සූදානම් වුණා අවුරුදු තුනක් සුවඳ කවනවා කියන මේ හාලට ඒ රජවරුන්ට රජදරුවන්ට එසේ සුවඳ බත් කරපු සුවඳල් බත් මේ ස්වාමීන් වහන්සේ වැළඳුවට පස්සේ සුවඳ වතුරේ පාත්‍රය දෝවණේ කළා තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේටම පූජා වේවා කියලා නැවත දානි බෙදලා මේ දාණය බුදු පුතණුවන්ට පූජා කරන්න කියලා මේ කාලුදායි මහරහතන් වහන්සේට පූජා කළා. උන්වහන්සේ අහසින් මා මේ දාණය රැගෙන යන අයරුත් බුදුරජාණන් වහන්සේට පිළිගන්නුන අයරුත් වළඳන අයරුත් රජතුමාට පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා යදුන් 60ක් දුර අහසින් වැඩම කළා. දාණි පූජා කරලා වළඳන හැටි පෙනෙන්න සැලැස්සුවා.
ඔය විදිහට දවස් 60ම බණ කියව ගිහින් දවසින් දවස මේ කිඹුල්වත් පුර වැසියන්ගේ ශ්‍රද්ධාව වැඩෙනවා දැන් 59 දවසක් ගෙවිලා හෙට වෙසක් පුන් පොහොව දවස හරියටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේට වඩින් දවස 160,000ක් පවුල්වල කෝටි ගණනක් ඥාති මේ නගරය ඉඳලා තියෙනවා මහා ජන සම්පාතයක් අපිට පුදුමයි මොකද මෙච්චර මිනිස්සු වාසය කළාද එපමණ මිනිසුන් ප්‍රමාණයක් ඒ වගේම සැවැත්නුවර කෝටි 7ක් ජනතාව ඉඳලා තියෙනවා රජගහනුවර කෝටි 18ක් හේතුව තමයි සසර ගමනේ දාන ආදී පාරමී පුරාගෙන ලෝතුරා බුද්ධ ශාසනයක නිවන් දකින්න පින් තියෙන සත්වයෝ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමයේ දෙව්ලොවෙන් චුත වෙලා මනුලොව පහළ වෙනවා එනිසා මේ මහා ජනකායම මහා පුණ්‍යවන්තයි ඒ අය කතිකා කරගත්ත බුදුරජාණන් වහන්සේට වැඩින සුසුසුයි නේග්‍රෝධ කියන මේ උයන බොහොම ඉඩ කඩ තියෙන බණහන් ඉඩ තියෙනවා ජනතාවට රැස් වෙන ඉඩ තියෙනවා එහි ආවාසයක් කරලා වාග්යතුන් වහන්සේට පූජා කළා ඒ කිඹුල්වත් පුරේ නේග්‍රෝධා රාමයයි ඊ රැස්ස සිටියා සොලස්සියති කුමාරිකාවන් කුමාරවරු 500 ගණනින් මල්මිටි අතර දීලා නිලපුල් අතර දීලා බුදුරජාණන් වහන්සේ පිළිගන්න පෙරවගට පිටත් කළා. ඒ රජදරුව ගිහින් භාග්‍යවතුන් වහන්සේව පිළිගත්තා. වැඩිහිටිය පසුපස ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. හැබැයි කුඩා ළමුන්ලා වන්දනා කෙරෙව්වා බුදුරජාණන් වහන්සේට වැඩිහිටිය වන්දනා කළේ නැහැ. ඔවුන්ගේ අදහසක් තිබුණා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වයසින් අපිට වඩා අඩුයි. ඒ නිසා වඳින්නේ නැහැ කියන අදහසක හිටියා. ඒ බව ලෝතුරා බුදුරජාණන් වහන්සේටුව තුන් ලෝකාග්‍රව මාවැණි ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන දැකලා මේ ඥාතියින්ද මට වඳින්න පිපින නැහැ හිත පහළ වෙන්නේ නැහැ ඒ ඥාතියින්ගේ මාන මර්ධනය කරන පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අහසට පැන නැංගා අහසට පැන නැගලා අහසේ මැවුණා සක්වල කෙළවර ඉඳගෙන තවත් කෙළවරකට දිග රුවන් සක්මණ මැව්වා ඒ රුවන් සක්මණ මවල වාග්යතුන් වහන්සේ රුවන් සක්මණේ සක්මන් කළා ඒ දෙපස දෙවිවරු බ්‍රහ්මයේ තල් වැට සලමින් සක් දෙව් රජවරු දසදහසක් සක්පි බිමින් පූජා පැවැත්තුවා දසදහසක් පංචසේ දෙවිවරු වේලුව පාණ්ඩු වීණා වයමින් පූජා පැවැත්තුවා නොඑක් දිව්‍ය වාදනයෙන් පූජා පැවැත්තුවා තවත් දෙවිවරු වහන්සේ මල්ලිසිමින් පූජා පැවැත්තුවා මේ සියල්ලම මේ කිඹුල්වත් පුර වැසි ඥාතීන්ට පෙනී යනවා ඒ වගේම නිරේ ගිනිදැල් නිවෙමින් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පූජා පැවැත්තුවා. ඒ සත්‍යයන් සුවසේ මේ බව දුටුවා. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මිනිසුන්ට ආශ්චර්යවත් විදියට පෙනෙමින් බුදුරජාණන් වහන්සේ මේ ආකාශ ගංගා වැඩ සිටිති. බුදුරජාණන් වහන්සේ තේජෝ කසින් සමාපත්තිර සම්වදිත්ති මුළු ශරීරයම කොටස් වලින් ගිනි ජාලා පිට වුණා. ආපෝ කසින් සමාපත්තිර සම්වදිත්ති ජල දහරා පිට වුණා. රෝම කෝපයකින් ගිනි කඳක් නම් රෝමයකින් ජල කඳක් නැවත නැවත මාරුවේ මාරු මේ ජලයෙන් තෙමනු කැමැත්තු තෙමෙනවා මුළු පොළොවම තෙමී ගියා කියලා සඳහන් වෙනවා එසේම මේ ගිනි කඳෙන් මකුළු දැලකටවත් හානි සිදු වුණේ නැහැ ආලෝකයේ පමණයි රශ්මියක් නැහැ ජලයේ සිසිල් වුණා ගින්නෙන් ආලෝකමත් වුණා මහා ආශ්චර්යමත් වූ මේ යමා මහ පෙළහර අහසේ වැඩ ඉදිමින් රුවන් සක්මණේ වැඩෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ වෙලාවේ නිල කසිනේට සම්බන්ධෙමි නිල් පැහැය කයෙන් විහිදෙනවා. පීත කසිනේ කහ පාට විහිදෙනවා. ලෝහිත කසිනේ රතු පාට විහිදෙනවා. ඕදාත කසින සමාපත්තියෙන් සුදු පාට විහිදෙනවා. මාංජෙෂ්ඨ වර්ණ විහිදෙනවා. සවණක් ගන බුදුරැස් මාලා විහිදුව විහිදුවා බුදුරජාණන් වහන්සේ මේ පෙළහර දැක්වුවා. ඒ අවස්ථාවේ නැවත තථාගතයන් වහන්සේ තවත් බුදුරුවක් මවන තමන් වහන්සේ වෙනම බුදු කෙනෙක් මවනවා. ඒ බුදුරජාණන් වහන්සේ සක්මන් කරන තමන් වහන්සේ වැඩ සිටිනවා. තමන් වහන්සේ සක්මන් කරනවා ඒ බුදුරුව වැඩ සිටිනවා. තමන් වහන්සේ ප්‍රශ්න අහනවා බුදුරුව ප්‍රශ්න විසඳනවා. බුදුරුව ප්‍රශ්න අහනවා තමන් වහන්සේ විසඳනවා. ආකාශ ගංගාව ගලා බසින්නාසේ ධර්මයේ දේශනා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහසින් වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේට වැඳලා සතුට පළ කරලා කියනවා ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි මෙවැනි ප්‍රාතිහාරයක් අපි කලින් දැකලා නැහැ ස්වාමීනි මේ තරම් ප්‍රාතිහාර දක්වන්න භාග්‍යතුන් වහන්සේ පාරමී පිරුවේ කොහොමද කියලා පළවෙනි ප්‍රශ්නය අහුවා
එසේම තථාගත බුදුරජාණන් වහන්සේ වැනි තවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් ඒ බුදුරජාණන් වහන්සේලා ගැනත් අපට දේශනා කරන සීක්වා අනාගතයේ 15 වෙනි අඹුදු කෙනෙක් ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේ ගැනත් දේශනා කරන සීක්වා කියලා මේ සියල්ලටම ආරාධනා කළේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ආරාධනා පරිදි තමන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් පාරමී පුරු ආත්ම භව 30ක් ගැන ඒ අහසේ වැඩ ඉඳිමින් දේශනා කළා. ඒ චර්යා පිටක දේශනාවයි. එසේම තමන් වහන්සේට පෙර මෙලොව සාරා සංකල්ප ලක්ෂයක් ඇතුළත ලෝතුරා බුදු බුදුරජාණන් වහන්සේලා 27 නමකගේ විස්තර මවපියා ආයුෂ බුද්ධ ශරීර ප්‍රමාණය ආදී වශයෙන් මුළු විස්තරයම දේශනා කළා බුද්ධ වංශ දේශනා. ඒ දේශනා දෙකම අපිට අද කියවන්න පුළුවන් උද්දකනිකායේ චර්යා පිටක අට කතාවෙන් සහ බුද්ධ වංශ අට කතාවෙන්. මේ සියල්ලස් ගාථා සමූහයක්මයි දේශනා වුණේ. අනතුරු අවසානට මතු ලෝතුරා බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුද්ධාසනයේ වැඩ සිටියා. ඒ වෙලාවේ සුදෝන් මහරජතුමාට දරහා ගන්න බැරි සතුටක් ප්‍රීතියක් මේ ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ ඇසිපිය නොහෙලා මේ පිරිස බලා සිටියා. වන්දනා කරගෙන සාදුකාර පැවැත්තුවා. බුද්ධාසනයේ වැඩ ඉඳෙදිම සුදෝන් මහරජතුමා පසඟ පිහිටුවා සිරිපතුල් අල්ලගෙන වන්දනා කළා. සිරිපතුල් සිඹිමින් වන්දනා කළා. ස්වාමීනි ඔබ වහන්සේට කාලදේවල ගුරුතුමා වන්දනා කරන දවසේ මම ඔබ වහන්සේට වන්දනා කළා. ඒ පළමු වැඳීමයි. පිය කෙනෙක්ගෙන් ලැබ පළමු වැඳීම. දඹගස් සෙවණේ වැඩ ඉඳගෙන ධානා වඩලා අහසේ පාවී ඉන්නව දැකලා එදා මා දෙවනි වරට වැඳා. ඒ පිය කෙනෙක්ගෙන් දෙවනි වැඳීමයි. අද මේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මිනිසෙකුට සමාන කළ නොහැකි අසමාන ප්‍රාතිහාර්ය දැකලා මම අද මේ තුන්වෙනි වරටත් වඳිනවා කියලා වන්දනා කළා. ගිහි ජීවිතේ පවා පියතුමාගේ වැඳුම් ලැබපු අපගේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදු වෙලා පළමු වතාවට පියතුමාගේ වැඳුම් ලැබුවා. ඒ වෙලාව වේරම්භ වාතයෙන් කඩා හැලන ගස් වගේ අර කෝටි ගණනක් ඥාතීන් එකපැහැර වන්දනා කළා. අපගේ වන්දනාව වේවා. ඉතින් එදා මේ දේශනාව උණු ධර්මය ඇහුවා. විශේෂයෙන්ම මේ මොහොතේ ඥාතීන්ගේ සතුට වැඩිකම නිසා සමහර අයට බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච පැහැදීම වැඩිකම නිසා සිහි නැති වුණා. ඒ මොහොතේ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් පොකුරු වැසිය දැහැලුණා. රිදී කඳන් වැනි ජල ධාරා ගලා ආවා. ඒ වැස්සෙන් තෙමනු කැමැති අය තෙමුණා. නොතෙමනු කැමැති අය තෙමුණේ නැහැ. මහා සංඝරත්නය අතර කතාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ ඥාති සමූහයට වැස්සෙන්ද සංග්‍රහ ලැබුණා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි අද පමණක් නොව අතීතයේදීත් මගේ ඥාතීන්ට වැස්සෙන් සංග්‍රහ ලැබුණා කියලා. ගාථා දහසකින් ප්‍රතිමණ්ඩිත වන විස්සන්තර ජාතකයේ දා දේශනා කොට වදාළා. ඒ දේශන අවසානයේ බොහෝ පිරිසක් සෝතාපන්න වුණා. හැමෝම තෙරුවන් සරණ ගියා. නිවෙස් වලට ගමන් කළා. කාටවත් මතක් වුණේ නැහැ, දැනගෙන හිටියේ නැහැ දානට ආරාධනා කරන්න ඕනේ කියලා. පසුදින උදෑසන අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේගේ සිරිතට අනුව මහා කරුණා සමාපත්තිය ලෝදිහා බලලා සියලු බුදුරජාණන් වහන්සේලා ඥාති සමාගමේදී ගෙපිලිවලින් පිඬුසිඟා ගිය බවතුතු බුදුරජාණන් වහන්සේ උදෑසනේ 20000ක් මහා සංඝන පිරිවර තමන් වහන්සේ රාජලීලාවෙන් අශ්වරත වලින් ගමන් කරපු වීදියේ ගයක් ගයක් පාසා පිණ්ඩපාත වැඩම කළා. ඒ බව යසෝදරා උත්තමාවිය සීමදුරු කවුළුවෙන් දුටුවා. පියතුමාට මතක් කළා, සලු අඳිමින් දුවගෙන ගියා. ගිහින් වන්දනා කළා කිව්වා, "අනේ පුතණුවනි, ඇයි අපට නින්දා කරන්නේ? ඇයි මේ සිඟා කන්නේ? අපේ රාජවංශයේ කිසිම රජ කෙනෙක් සිඟා වැළඳුව බව අහලා තියෙනවද? රජතුමනි, ඒ ඔබගේ වංශයයි, ඒ රාජවංශයයි. මේ මාගේ වංශය ලෝතුරා බුද්ධ වංශයයි. අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා පිඬු සිඟා වැළඳුවා ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලගේ සිරිතයි." ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කරපු ගාථා රත්නය ශ්‍රවණය කරලා සුදෝන් පිය රජතුමා සෝවාන් ඵලයට පත් වුණා. උත්තිට්ඨේනප්පමච්චේය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. උස්සාහයෙන් නැගී සිටි වීරයන් ධර්මයේ හැසිරෙන්න, ඒ ධර්මයේ හැසිරෙන කෙනා මෙලවත් පරලවත් සුවපත් වෙනවා කියන එකයි දේශනා.
මේ විදි ආශ්චර්ය වූ අද්භූත වූ ලෝතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි පින්වත්නි ඔබත් අපිත් සරණ ගිහින් තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ගුණ අපි වැනි පුදුන් සත්වයන්ට කෙසේනම් වර්ණනා කොට අවසන් කරන්නද බුදුරජාණන් වහන්සේටවත් වර්ණනා කොට අවසන් කරන්න බැරි නිසා. ඒ නිසා එක වචනකින් හරි එක කතාවකින් හරි අපිට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා නම් ඒ පැහැදීම ලොවේ ලෝතුරා නිවන් සුව පිණිස වේවා කියලා සාදු කියලා වන්දනා කරන්න. එමනම් මේ වඳින්නේ නිකන් වෘක්ෂයකට නෙවෙයි. මේ වඳින්නේ පිළිමයකට නෙවෙයි. මේ පූජා පවත්වන්නේ සේ අනන්ත ගුණ දරුවා වූ මහා ප්‍රාතිහාර ඥාන දරුවා වූ ලෝතුරා සැනසීම ලබා දෙන්න දහම් දිසුවා වූ ඒ බුදුරජාණන් වහන්සේටමයි අපේ වන්දනා. ඒ ලෝතුරා බුදු බව ලබද්දි සෙවණ වී වදාළ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ටමයි අපේ වන්දනා. තමන් වහන්සේම ලෝතුරා බුදු වෙලා දෙවන සතියේ පළවෙනි බෝධි පූජාව පැවැත්තුවා බෝධි මණ්ඩලයේදීම ඇසිපිය නොහෙලා මේ උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දෙස බලා සිටිමින් ඒ තමයි මේ බුදු සසුනේ පළවෙනි බෝධි පූජා සාදු කියන. ඒ පැවැත්වෙත් අපගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ කලගුණ සැලකීම ලොවට පෙන්වා දෙමින් එසේම පසියම් කලෙක ආනන්ද ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඵලයක් මහමුගලන් මහරහතන් වහන්සේ බිම වැටෙන නොදී පිළිගෙන විත් සවැත් නුවර දෙවුරම් වෙහෙර දොරටු අසල ඒ ඵලය රෝපණය කළා. ඒ ඵලය රෝපණය කරමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන් වඩද්දි ඒ පැන් වැටෙද්දීම රියන් පනා පනා අතු විහිදෙමින් හඳ විහිදෙමින් එදා ආනන්ද බෝධින් වහන්සේ පහළ වුණා. තවමත් දවදි වන්දනාව යනකොට අපිට දකින්න ලැබුණ කෙලින් පිහිටපු බෝධින් වහන්සේ නමක් එදා ඒ මැවුණු බෝධින් වහන්සේමයි අදත් එහි වැඩ සිටින්නේ සාදු කියන්. එහි එදා එළිවෙනතුරු බුදුරජාණන් වහන්සේ සමාපත්තිය සම්මෙදිලි වැඩ සිටි බව සඳහන් වෙනවා. එදා පටන් සවැත් නුවර වැසි මිනිසුන් බෝධි වන්දනාවට පුරුදු වුණා. බෝධි පූජා පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ නැති හැම වෙලාවකම සුවඳ මල් පහන් නාලුක පූජා සුවඳුම් පූජා කළේ ඒ ආනන්ද බෝධින් වහන්සේ වෙත. ඒ අනුව අපිත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයේවත් ඒ බෝධියටම අවබෝධ ඥාන කියන බෝධියටම වන්දනා වේවා පූජා වේවා කියන දහස්යෙන් අද මේ විශේෂ දවසේ වර්ෂයකට වරක් එළඹෙන දවසක් කටන මහා පින්කම්. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි සේනාසනයට මෙපමණ පිරිසක් රැස් වුණේ. ඒ වගේම පිරිත් දේශනාවක් පැවැත්වෙන්නේත් වර්ෂයකට පසුව. ඉතින් ඒ නිසා අද විශේෂ දවසක් අනුස්මරණීය දවසක් මේ සේනාසන වාසී සේනාසනයේ පින් අනුමෝදන් වෙමින් වැඩ සිටින සියලු දෙවියෝ සතුටු වෙන දවසක් අද දවස. ඒ බව කලනුත් රතනසාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මතක් කළා. සතියකට පස්සේ අපට මල් වර්ෂාවක් ඇදහැළුණා. ඒ දෙවිවරුත් මේ පින්කමට සූදානම් වුණා. හරියටම දවල් දාන වන්දන අවසන් වෙද්දිම ඒ වර්ෂාව ඇදහැළුණා. එයින් මේ පරිසරය සිසිල් වුණා. එයින් දෙවිවරුත් පූජාවට සූදානම්ව සම්බන්ධ වෙනවා කියනක අපි සාදුනාදෙන් පිළිගමු සිහි කරගමු. ඉතින් අපර නොපෙනුණත් අහසේ වැඩ සිටින් මේ දෙවිවරු මේ පූජා පින්කම අනුමෝදන් වෙනවා. මේ බෝධින් වහන්සේට මේ පර්වතයට එවැගේම උඩ ජයශ්‍රී මහ බෝධින් වහන්සේට උතුම් සිළුමිණි චෛත්‍ය රාජන් වහන්සේට බොහෝ දෙවිවරු අධිගෘහිතව සිටිනවා. එසේම සද්දේ රහිතමා සතරවරන් දෙවියන් ප්‍රදාන අල්පේසාකි මහේසාකි ආර දිව්‍ය රාජවරුන්ට බ්‍රහ්ම රාජවරුන්ට අපගේ මේ පින් අනුමෝදන් වෙන්න වැඩම කරත්වා කියලා අපි ආරාධනා කරනවා. එසේ දෙවියන් පිරිවරාගෙන මේ සදැහැතියන් දැන් මේ බෝමළුවේ තැන්පත් වෙලා බලව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ලෞතුරා බුදු ගුණ සිහි කරගෙන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සිහිපත් කරගෙන දැන් අපි වන්දනා කරමු. තිට්ඨන්තේ පරිනිබ්බුතේ චාපි වැඩ සිටියත් පිරිනිවන් පාතිපුණත් සමේ චitte සමම්පලං බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන යම් කෙනෙක් වන්දනා කළොත් සිතින් බුදුරුව මවාගෙන වන්දනා කළොත් බුදු ගුණ සිහි කර කර වන්දනා කළොත් සමේ චිත්තේ සමේ පලං චේතු පසාද හේතුම් මේ සත්තා ගච්ඡanti සුද්ධතින්.
සිතේ පැහැදීම නිසාමයි සත්වය සුගතියට යන්නේ. ඒ නිසා සුගතියට යන සමත් වෙන්නේ සිත පහදවා ගන්න. මේ බුදු ගුණ සිහි කර කර සිත පහදවා ගන්න. යමා මහ පෙළහැර සිහි කර කර සිත පහදවා ගන්න. පහදවාගත් සිතින්ම අපි වන්දනා කරමු. එසේ වන්දනා කිරීමෙන් කල්ප ගණන් කල්ප ලක්ෂ ගණන් සසර ගමන සුවපත් කරගෙන අමා මහ නිවන් දැකීමේ වාග්ය අපට උදා වෙනවා. සක්දෙව් රජ පදවි සක්විති රජ පදවි බොහෝ වාරවල ලබන්නට මේ පූජාවන් හේතු වෙන බව අපදාන අට කතාවේ විස්තර වෙනවා. නොයෙක් ස්වාමීන් වහන්සේලගේ චරිත කතාවල මල් තුනක් පූජා කළ පවා සියවර සක්විති රජ වෙච්ච බව, අසූවර සක්දෙව් රජ වෙච්ච බව, ප්‍රදේශ රාජ අපමණ ලබපු බව, නිවන් දකිනා ජාති දක්වා සිහිනෙන්වත් සතර අපාය නොගිය බව සඳහන් වෙනවා. සුභූති මහරහතන් වහන්සේගේ විස්තරය උන්වහන්සේ දේශනා කරන්නේ මල් ආසන පූජාවෙන් සත් දවසක් බුදුරජාණන් වහන්සේට මල් කුඩ දැරීමෙන් වන්දනා කිරීමෙන් ජීවිත කාලයේ බුදු ගුණ වැඩීමෙන් දහස්වර සක්විති රජ වුණු බවත් අසූ වරක් සක් දෙව් රජ වුණු බවත් අපමණ වාරවල ප්‍රදේශ රාජ්‍ය ලැබූ බවත් කල්ප ලක්ෂයටම සතර අපායට පත් නොවුණු බවත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී අනාථ පිණ්ඩික සිටුතුමාගේ සොහොයුරාලෙස ඉපදිලා අරිහත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරපු සුභූති මහරහතන් වහන්සේ එසේ දේශනා කළා. නයි දේවල් සීකර ගන්න අවශ්‍ය වෙන්නේ පැහැදීමමයි. සිත පහදවා ගන්න. මේ පහදවා ගන්නයි මේ පහන්පත් දල්වල තියෙන්නේ. මේ අටපිරිකර මේ ඖෂධ අෂ්ටපාණ මේ නෙළුම් මල් ආදී මල් අපි තැන්පත් කළේ සඳහායි. ඒ සඳහායි මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කොට තිබෙන්නේ. මේ බෝධින් වහන්සේ රූපණය කළ තිබෙන්නේ. මේ සියල් ඇසින් දකිමින් සිතින් බලමින් බුදු ගුණ හිත හිතා වන්දනා කරමු. මෙලව පරලොව සුව කෙලවර අමා නිවන් සුව පිණිස වේවා.